අද පාඩම පටන්ගන බලාපොරොත්තුවෙනවා අපි වායුකදාංකම්පනය යුද කරලා හඩම්පුද වන සංගීත බානති යන තමයි අප අන්තිමට කතා කර කර හිටියේ අපි එතනිදම් පුොඩ්ඩා පාඩම ආරම්භ කරන බලාපොරත්ව වෙනවා ු කොඳන්කම්පනෙන් හඩ පුදව වන බාණ්ඩ පිළි බන්තවදුරටස්යාබාලමක තැන එතකොට මේකට අවශ්‍ය වන ඒ ්‍රව්‍ය අවශ්‍ය දව්‍ය ටනලාවක් කියනක තමමක දක්ල තියනෙ ක්‍රියාකාරකම ක්‍රා අවශ්‍යන දවේ විදියට බටනලාවදක් ක තියන්නේ සපයා ඇති බට්නලාවේ සිදුරු සියල්ල මේක බ මෙක දක්වල තියෙන ඒ කියෙන සිදුර මේ කටට තියෙන සිදුර ඒ කියල දක් කොල තියන්නේ එත නිදම් පිළිවල්ට බදfg කියන මේ සිදුරු කියක දක්ොල තියෙනෙෙන කොට සපෑ ඇති බටනලාවේ සිදුරු සියල්ල බදg කියනේවා වහලා බටනලාවාදනය කරන්න කියලා දක්ොල තියෙනකොට සියලු සිදුරුවාහසලා එතකොට බට් නලා වාදනය කරන්න කියනවා හ හොඳ ඉශ්‍රවනය කරන්න කියලා දක් කොළ තියෙන කොට සිදුරුසිියල්ලම් වහලා එතකොට බට නලාවෙන් ඇසන සාහන්ට හොඳ ඉශ්‍රවණය කරන්න කියලා තියනවා පසුව ක්‍රමයින්බFG කියන සිදුරු වරකටික බැගින් අරිමින්න් බට නලාව පිම්බ ඇසන ශබ්දය හොඳ නිීක්ෂණය කරන්න කියනවාඒ සිදුර ීමෙන් හා වැසීමෙන් බටනලා වාදනය කිරීමෙන් ඇතිවන ශබ්දය වෙනස වෙනසා සිදුවේ දෑ හොඳ ශ්‍රවණය කරන්න කියනවා ඔබේ නිරීක්ෂණ වාර්තා කරන්න කියලා දක්ොල තියෙනද කොට මේ පරීක්ෂණ දි කරන්න කොහොමද බටනලය බටනලාව එතකොට ඒ කටට තියෙන සි දුර ඇරි නානනිස් සිදුර සික සේරමම් වහලාපී එතකොට බටනලා වාදනය කන්නවා එතකොට ඒට පස්සි ඒ අපි අති වහපු අනිත් සිදුරු එක එක පිවල්ට් එක එක අපි අයරලාකොට අපට එයන සහඩ අපි වෙනස අපි බාලනවා ඒ නිරීක්ෂණය කරලා කරන්න කියෙන තමයි දක්වොල තියෙන්නේ එතකොට මෙහිදී बඩfG කියන මේ සිදුරුක් එක එක පිවලට එකට තියෙන තැනඒ සිදුර ඉම් පිවල්ට එක එක සිදුර අරිමින් එතකොට කම්පනේ ඇරීමේ දීහම්පනය වන වාතකන්දේ දිග ක්‍රමාණුකෝලව වැඩි වෙනෝ කලදකොට දල පුතාලට මේ තේරෙනවා ඇති මෙතන මේ මෙතන මේ කට තියල තියෙන මේ කටින් පිම්බින්නේ මෙතැන්ට එතකොට ටින් පිින්ිෙන ැන දම් අපි හිතුවතින් මේ බී කියන එකට මෙතන තියන දුග මේ අපි බැලුවතින් ඊළඟට මෙතන තියන දදිග බැලුවතින් එක මේ B කියන තැනට ඒ කියන ඉදම් B කියන තැන්ට තිය දිග ප්‍රමා්ට වඩා ඒ කිය ැන ඉදම් සී තියන තැන්ට තියන දිග ප්‍රමාණය වැඩි. ඊ රඟට අපි බැලුවෝතිං මෙතන ඒ කියන තැන ඉදං. D කියන තැනට තිය දිග ප්‍රමාණය තවත් වැඩි. ඉරඟට ඒ කියන තැන බැලෝතිං මෙතන ඉදම් තියනදිග ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ ආකාරයට ඒට තිය තියෙන තැන මේ සිදුර එතකොට කට තියෙන තියෙන මේ සිදුර සිදුරේ ඉඳං. සිදුරේ ඉඳගෙන ඒ තියෙන දුර ප්‍රමාණය මේ අපි කියන සිදුර අරින ඒ අත උත්සලා ඇගිල උස්සලාපේ සිදුර අරින ඒ සිදුරයි එකට තියෙන තියෙන තැන සිදුරයි අතර තියෙන දුර ප්‍රමාණය වැඩි වෙන වෙන කොටට වැඩිවෙන්න කොට එතකොට මේ හම්පනේ වන වාතකන්දිි දිග ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙන ඒ මේ වටට නාලාවිදික වැඩි වෙනවයි කියයන්න එතකොට ඒක තියන අම්පනේ වන ඒවාතකන්දේ දිගත් ක්‍රමාණු කුලව වැඩිව මස්සියද වෙනවා. එවිට ඇති වනහන්ඩද ක්‍රමයෙන් වෙනස් වන බව පැහැදිලි වෙනවා එතකොට ඇවිට ඇති වනහඩද ක්‍රමයයින් වෙනස් වනව කියලා පැහැදිලි වෙනවෙන දක්කොල තියනවා එතකොට විට ඇතිවන හඩද ක්‍රමයිෙන් වෙනස්වන බව පැහැදිලි වෙනවා මෙහි දීද. සංඛ්‍යාතය වෙනස්වන නිසා වෙනස්හඩ නිපද වෙනෝ කියරතකොට මේ කම්පනය වනවාතේ වාතකන්ද ඒ දිග ප්‍රමාණය කම්පනේ වන වාතකන්දය දිග ප්‍රමාණය වෙනස් වෙනවා එතකොට ඒ අනුව අපිට ඇහෙන ක්‍රමාණ කූල ඇහන හදද ක්‍රමේන් වෙනස්ස වෙන කිරදක්වනො මකොද ඒකම්පනේ වනවාත කන්ද දිග ප්‍රමාණය වෙනස් වන නිසා. මෙහිදී සංඛ්‍යාතිය වනස් වන නිසා වෙනස් සඩ නිපද වෙනවා මෙහිදී කම්පනය වන වායුකන්දය දිග වැඩිවීමේ සංඛ්‍යාතය අඩුුවෙනව කියලා ක්‍රමෙන් අඩුුවෙනව කියලා දක්වොල තියෙනවා එතකොට ඒ වායුකන්දයේ කම්පනය වන වායුන්ද දිග ප්‍රමාණය අඩුනනාං සංක්‍යාතය වැඩී එතකොට දිග කියන එක අඩුනං දිග අඩුනං එතකොට ඒ සංක්‍යාතය සංක්‍යාතය කියන එක වැඩි වෙන ඇතටම ඉරඟට දිග වැඩි වෙනෝනාම් සංඛ්‍යාතය අඩුවෙනෝ අපි කලින් අවස්ථාව සරසුල කියනක සරසුල කියන එක අපි මේ සරසුල කියන එක මේ බාහුවක දිග ප්‍රමාණ ගැන කතා කරා ඒ දිග ප්‍රමාණය වැඩි වෙනෝනං එතකොට එයාට පටයක් ගිහිල්ල එන්න එන කාලය ඇත්තටම වැඩි වෙනවා ඒක නිසා අපි කිව්වා ඒ තත්පර එකට සිදු වන ඒ ගමංවාරයහනත කම්පන ප්‍රමාණය එකේ පකට සිදුුවන කම්පන ප්‍රමාණය අඩු වෙලා එක ගන්නේ සංඛ්‍යාතිය අඩුුවෙනවා කියලා ඒකට සමාන්‍යයක්තමයි මේකෙත් න සිද්ද වෙන්නේ එතකොට මේකම්පනය වන වායු කන්දේ එතකොට කම්පනේ වන වායුකන්දය දිග ප්‍රමාණය වැඩි වෙන නම් එතකොට ඒ වැඩි වෙන වනක් එතකොටම්පන ප්‍රමාණය එතකොට අඩුව මක් සිද්ධ වෙනවා එතකොට ඒක කිය කියෑන තත් පරයකර සිදුන කම්පන ප්‍රමාණයකෙන සංඛ්‍යාතය කෙල කිව්වා එතකොට මේඒ කම්පනනවායයිකන්දය දිගපමානය වැඩි වෙනෝනම් ඒ කම්පනේ වන ඒ වාරගාන තත්පරයකට අඩු වෙනෝ අනි සංඛ්‍යාතය අඩුුවීමක් සිද්ධ වෙනවා ෙරක් තමයි අප වේ ඒ මතක තියාගන්න එක සරසුල කියනක එකම ආකාරයට සිද්ධවෙන්නේ එක නිසා එක දෙයක් මතකතියාගෙන අනිත් අවස්ථාවලදී එකඒ එක යොදාගත්තත් ඇතටම කමක් නැහැත්තටම මේ අනුව බටනලාව කම්පනේ වන වාතකදයේ දිගෙහි වෙනස අනුව හඬ වෙනස්වන සංගීත බාණ්ඩයක් කියල දක්වල තියන එතකොට මේ බටනලාව කියන එක කම්පනේ වන වාතන්දී දිග වෙනස්ලා ඒක අනුව හඬ වෙනස්වන සංගීත බාණ්ඩයක් වෙනවා. බටනලාව කියන්නේ කම්පනේ වන වාතකන්දී දිගවිෙනස අනුව හඬ වෙනස් වන සංගීත බාණ්ඩයක් කියන එක දක්වල තිෙනදකොට මේ සංගීත බාන්්ඩ වලඒ අවස්ථාපි කතා කරා එතකොට මේ මේ අවස්ථාවද මේ බටනලාව කියන එක ඒ කම්පනය වට වාතකන්දය එක දිග වෙනස් කරලා ඒ අනුව හඬ වෙනස්ව වන සංගීත බාන්්ඩයක් ක වෙන්නකොට බටනලාව මේ වාදනය කිරීමේදී වාදකයා කටින් පිම්බීමෙන් බටනල්ලාව තුළ ඇති වාතකන්දහම්පනය කරය කළ දක්වො තියෙන එතකොට හටින් පි බුණහම ඒක ඒ බටනලාවතුල තියෙන ඒවාත කන්ද කම්පනය කරනවා කියර දක්කොනවා එතකොට ඇගලි තුඩිින් හවුලු වාෝසමින් වසමින් වරකරමින් විවිධ සංඛ්‍යාත් සහිතර නාද නිපදවවා සංගීතය නිපදනවා කියලා එතකො හවලු අරින්නවා වහනව කියන එතකොට ඇගලි තුඩිලින් කවලු ඇල් හන ඒ පුලුවන් අපිට ඒ වි හඬ වලින් විධ සං්‍යාත ඒතුළින් නිපදවලා එතකොට සොරනාද නිපද වල සංගීතය උපදවන්න පුළුවන් කියනක තමයි දක්ොළ තියෙන්නේ ඊළඟට පැවරුමක් විදියට පහේ හත්ත කියනක දක්ොලා තියෙනවා පවC බටයක් හෝ උන්න බට කැබැල්ලක් භාවිතා කර බටනාලාවක් සාද ගන්න කියනවා බටඒ කෙලවර වැසීමට ඇබයක් භාවිතා කරන්න කියලා දක් කොල තියෙන දුරු ක්‍රමාණ කොල්ලව යුෘත කරමින් වසමින් රිත්මයානුකූලබ වයිනයට වාදනයට උත්සාහ ගන්න කියලා දක්වොල තියෙනවා එතකොට අපිස්සෙල කතා කරේ වායු කඳ කම්පනය කිරීමෙන් ඒ හන උපදවන සංගීත බා්ඩ ගැන ඊළඟට අපිම අන්තිමට කතා කරන්නේ න්තු ඒමනැත්තන් දන්ඩු කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත බාණ්ඩ ගැන තත්තු ඒමනැත්තන් දණ්ඩු කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත බාණන්න ගැන තමයි අපි ඒ නඟට කතා කරන්නේ ක්‍රියාකාර කමක් විදිර මේ පහෙ අට කියනෙක දක්ොල තියෙනවාඒට අවශ්‍ය දාාව්‍ය වෙන්නේ දිග අඩි දෙකක් සහ පලල අංගල් හයක් පමණවන තු ෑලි කෑල්ලක් අවශ්‍යව වෙන කිය දක්ො තියෙන කොට තුනි ෑලි කෑල්ලක් අවශ වෙනවා පිරිසි සැමටීන් එකකට මොක කර ටි එක අවශව වෙන සැමටීන් කල්ල තියෙනකොට කිරිටින් යහ කකිරි මහ කරරි ි කවශ්‍යව වන්නේ ඉරඟට ආවරණ කඩදාසිවත් කර කියල දක්වල තියෙනලාට යකඩ ඇන හතරක් කියල දක්වල තිනෙන යකඩ එන හතරක් බෝල්ට එන ෝල් තැන හතරක් කියල දක් කොල තියෙන අට තුනි ප්ලාස්්ික් යකඩ තහඩු කැබැල්ලක් කියල දක් කොල තියෙනවා වෙනස් විශ්කම්භ ඇති දිග වෙනස් විෂ්කම්භ ඇති දිග පමී පමණ වන එක වර්ගේ සම්බි හතරක් කියලා දක් කොල තියෙන මේ උප රූප සටහණ දක්වල තියෙන ආකාරයට තමයිම සකස් කරලා තියෙන්නදකොට මේ ක්‍රමය කියන එක අපිස්සල්ල බැලුවොතියන් සෙල්ලා ක්‍රමය ලෑලි කැබැල්ලගෙන රූපේ දැක්වෙන පරිදි කෙලවර යකට ඇන සවිකර ඒවාට ගැට ගසාගත් කම්බි සැමටීන් එකේ ගත් සිදුරතුළින් පිට තට ඇදගන්න කියෙල දක් කල තියද කොට මේ මේ යකඩක් ලෑල්ල හෑල් අරගත්තා එල් මේ ලෑලි කෑල් අරගෙන ඒට පස්සේ ඒ කෙ කෙලවර යක ඩෑන සවික කගන්න මේ එකම මේ දක්ොල තිරීම යක ෑන යක දෑන සවිී කරගත්තා ඒට පසඒ එකට තන්තුව ඒ සිහින් කාම්බියකට සම්බන්ධ කරා ගටක සාගත්තු කාම්බි ඒ සැමන්ටීන් එක එක ව සැමන්ටීන එක සිදුර විදන මෙහෙම ට සිදුරු තුළින් එතකොට පිටතට ඇදගන්න කෙරලාකුණ කර මේ ඇතරතිම වර්ගෙන සිදුර තුළින් සිහිකම්පියාර ගන්නවා. පසුව එම කම්බී රූපේ දැක්වෙන පරිදි සිදුරු විදාගත් විදගත් ප්‍රලාස්ටික්කැ බැල්ලෙන්ද පිටතට එ එම කම්බි රූපයේ දැක්වෙන පරිදි සිදරුවිදගත් පලාස්ටික් කැබැල්ලේද පිටතට ඇද ලෑල්ලේ විදගත් සිදුරු අතරින් යවා ලෑල්ලේ අන පැත්තට ඇද පැත්තර ගන්න කියලා තියෙනවා මේ සඳහා ඔබේ ගුරතුමා ගුරතුීමගේ සහයෝගය ලබාගන්න කියනවා. එතකොට මේ දක්වල තියන මේ පලාස්ටි කැබැල්ල පලාස්ටි කැවැැල්ල බින්තන පලාස්ටි කැල්ල තුරින් එතකොට මේ සිකම්ි ගිහින් තියනත කොට සිදර ද ප්‍රස්කි ැල කලනම සිදදුරුවිදගත් මේ ප්‍රස්ටික කඇල්ල එත කොටමතන සිදුරු හදල තිය ඇත්තටම ඒ සිදදුරු හදලේ ප්‍රස්්ටික් කැල්ල තුළින් එතකොට මේ කම්බිය ගිහිල්ලා ඒටවා සිදදුර විදල තිනම මේලිය සිදදුර හරක් වියදල තින එතකොට මේ සිදුරු තුර මේ ගිහිල්ල අනි පැත්තට ඇවිල්ල මේැන ලීම පැත් උට පැත්තනේ යට පැත්තේ මේක යටට ගිහිල්ල පාර ඒට පස්ස මෙහෙම ඇවිල්ල මේ බෝල්ට තැනේ ද सකස් करග උपකරनेambi වලදිග සහ ඒවා ඇති ඒවා ඇද ඇති प्र්‍රමාණය වෙනස් කළ හැකි दයි බලන්නර දක් තියෙන කොට सස් करග උपකරने हमම්ambiල ගई ඒවා ද ඇති ප්‍රमाණයි වෙනස් කර ුවන්ුවන්ද ව යमाණ වස්वाන් ම්‍ය අවස්ථාව දක්වල ති සීරුමාරු කරන සංකයාතය වැඩි කරන්න ළොන්ගේ අඩුගරන්න ොගක . ඔබ සකසාදත් උපකරණය සීරුමාරු කරමින් තාලට වාදනය කරන්න කියල දක්ව නො. ඇතිවන හඩේ වෙනස හඳුන ගන්න කියල දක්ව නො. එතකොට ඔබ සකසාදත් උපරණය සීරුමාරු කරමින් තාලට වාදනය කරන්න ක කියර තියනෙන ඉඩවාසේ ඇතිවන හන්ඩේ වෙනස දුනගන්න කියලා දක්වොල තියනවා ඔබගේ නිරීක්ෂණ වාර්තා කරන්න කියලා දක් කොල තියරතු කොට මේ සකස් කරගතු උප කරණයතකොට සසිරුමාර කරන කියරනත කොට සංඛ්‍යාතිය වෙනස් කරමින් එක තාහලෙ වාදනය කරන්න කියනවා එතකොට ඇති වන හඩේ වෙනස නිරේක්ෂණය කරන්න කියරනතු කොට නිරේක්ෂණ වාර්තා කරන්න කිය දක්වල තියෙනවා අපි බැල්ෝතිී තන්තු දඩු ම්පන හඬඩ නිපදවන්න සංගීත බාන්්ඩ වලදී නිපදවන හඩ නිපදවන ශබ්දය මිනස් කරගත හැකිවන්නේ කසිේ දැයි තවදුරට සොයා බලන්න පහහි නම ක්‍රියාකාරකම ය දෙන කරදක් කොල ෙන කොට ඊළ ක්‍රියාකාරකමේ අපි ල්ෝ පහේනම කියන ක්‍රියා කාරකාම බැල්ෝති අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ අවශ්‍ය ද්‍යල්ෝති ගිටාරයක් අවශ්‍ය වෙනවා ළඟට එක ක්‍රමය කියර බැලවෝතන් අපි අවශ්‍ය ද්‍රාව්්‍ය ගිටාරයක් කියකිර එක තමයි දක්වල තියෙනෙ ක්‍රමය මෙමක්‍රියාකාර්කම සිදුකිරීමේදී සංගීත ගුරුත්තුමා ගුරෘතිමියගේ සහයෝගය ලබාගන්න කියල දක්වල තියෙනවා. ගිටාකාම්බි සවිකර ඇති ආකාරය සහ. ම්බි වල ගනකම හොඳින් නිරීක්ෂණය කරන්න කියලා දක්කොල තියෙන කොට ගිටාරය ඒකාම්බි සවි කල්ල තියෙන ආකාරයයි ඒ කම්බිවල ගනකමයි හොඳ නිරීක්ෂණය කරන්න කියලා දක්කොල තියෙනවා. ඉන් පසු මහතකාම්බියයේ සිට සිහින්කම්බිය දක්වා කම්බි පිළිවෙලින් වෙනවෙනම කම්පනය කරන්න කියලා දක් කොල තියෙනොට මහතකාම්බියයේ ඉඳම් සිීන් කම්පිය වෙන කාම් කම්ි පිළිවවෙලිින් වෙන වෙනම කම්පනය කරන්න කිය දක් කළ තියෙනවා මේක තාත පිළීමකිලමන්කි දක්ල තියෙන ඇතකොට මහතකම්බියන්ද සකම්පිය වෙනකං කම්බි පිළිවෙලින් වෙන වෙනම කම්පනය කරන්න කියෙර තමයි දක්කළ තියනෙදකොට කම්බි පිරිිම පිළි මදින විට ඇතිවන හඬට හොඳින් සමාන් දෙන්න කියනෙ කොට මේ මහතාකාම්බිය පිරිිමදින කොට ඇතිවන හන්ඩයි ඒ පිවෙලින්ග කොට හහි කම්පියනකඒ පිරි මදින කොට ඇතිව හන්ඩ ොහොමද වෙනස්සෙන්න්න කියනක තමයි මක දක් කල තියෙන්නේ න්තු ඇ්ද ඇද ඇති ප්‍රමාණය සහ තන්තුවල දිග ප්‍රමාණය ක්‍රමයින් වෙනස්කරමින් ඇති වන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න වෙනස්කම් හඳුන ගන්න කියලක් දක් කොල තියෙනවා. එතකොට තන්තුු ඇද ඇති ප්‍රමාණයයි තන්තුවල දිග ප්‍රමාණය එතකොට වෙනස් කරමින් ඇති වන ශබ්ද හොඳින් ්‍රවනය කරන්න කියනවා වෙනස්කම් හඳුන ගන්න කියලාත් දක් කො තියනෙන ඉහත ආකාරයට කම්බි කහිපවතාව කම්පනය කර ඇති වන හඩ හොඳින් ශවනය කර වෙන සහඳුන ගන්න කියලා දක්වොල තියෙන ොට මේ ආකාරයට කම්පි කීපවතාව කම්පනය කල්ලා ඇති වන හන් හොඳින් ්‍රවණනය කරලා වෙන සහඳුන ගන්න කියලා දක්ල තින ඔබේ නිරීක්ෂණ සටහන් කරගන්න කියලා දක්වොල තිරෙනෝ එතකොට පරීක්ෂණ අපි මේක බැලුවතින් හොඳින් ඇති ඇති දිගින් අඩු සහ ඇදී ඇති දිගිං අඩු සිංකාම්බිකම්පනය කළ විට වඩා තියවුණු හඬාක් උස්හණඩක් ඇති වෙනවා එවිට ැ නැගෙන දනයේ සංख්‍යාතය වැඩී එත කොට ඒසිහින්කාම්බියයක්ක් නම් ඉරට දිග අඩු නම් සිහින්කම්යක්ක් නම් මහතකම්ියයක් බැලුවති දලපුතාරට තේරු ඇති මහතකම්ියයිසි සිහිකාම්පිය අත බැලොති සිහින්කාම්බිය කම්පනය වෙන්න ලේසි අපි දලපුතාරට කිවුවති ග්‍රෑම් සයක වගේ මහා කරි උත්සාන්නේ කියලා ඉලාට කිලෝ එකක් තියනෙන ඒදෙකුයි බැලෝති ග්‍රෑම්සිීය තියනෙක උස්සාාන ලේසි කිලෝය එකකට වඩා එතකොට ඒවාගේ දෙයක්ත්තම ඇතකොට ඒක සිහින් කියල කියන්නේ ඒ බර කියනක ස්කන්දය කියන ඇතර බැලෝතය ස්කන්දය තකොට අඩු කියනක එතකොට මහත කිය නිස්කන්දය වැඩිය ඇතකොට ඒක ම්පනය කරන්න තියෙන හැකිියාව බැලුවතින් සීංකම්පිය හොඳට කම්පනින් කරන්න පුළුවන් එතකොට ඒ තත්පරි කර සිදදු වන කම්පන සංඛ්‍යාව අපි සංඛ්‍යාතයක ලකිව එතකොට මේසිීන්කම්පිය කම්පනය කරන්න පුළුවන් දේසි කම්පනය කරන්න ලේසි එතකොට සීන්කම්බියෙන් එතකොට එනිකුත් වෙන ශ සංක්‍යාත සීංකම්පිය සං්‍යාතය එතකොට වැඩිවීමක්සිද්ද වෙන මුොදග කම්පනය කරන්න ලේසි හිදා. ළඟට දිගින් අඩු අවස්ථාව දිගින් අඩු අවස්ථාවත් මෙච්චර කතා කර කලින් අවස්ථාවලද ඒවාය කන්දදි කියන එක ඒකට සාමාන ඇතකොට ඒවයි ඒ දිගින් අඩු අවස්ථාවයි එතකොට සිහිං කියනකටඒක ස්කන්දය කියන එක සම්පූර්ණය කම්බියම ස්කන් යතකොට කම්බියම ස්කන්දය කියන එක අඩුවීමමක් සිද්ධ වෙනවා එකොට සානි කම්ියුවට සාපේක්ෂව අඩුව වෙන එතකොටඒ කම්පනය වෙන ලේසි එතකොට කම්පනය වෙන ලේසි වෙන කොට එක සංක්‍යාතිය වැඩිවී මක්සිදද වෙනවා ඊළඟට අවස්ථා බැලුවතින් දිගින්න් අඩු ගණකමින් ඒැන මහත කියනක වැඩී නවැදනුකාම්බිකම්පනය කර විට ඇතිවන ශබ්දය එතනම් තියවුණු නොවේ කියළදක් කොතිද කොට ඒ දිගි වැඩි එක මහත මහතකාම්බිකන කොට කොට ස්කන්දී වැඩි කොට එක ඇදිලත් නෑති කොට නොවැදු කම්බියත කොට ඉනාට ඒවා ඒ ස්කන්දේ වැඩිහින්දා කම්පනය වෙන අපහසුවේ එක නිසා ඒ ශබ්දේතනම් තියුණවෙන්නේ නැහැ එයින් නැගෙන දනිය සංඛ්‍යාතය එතකොට අඩුයි කරා දක්වල තියෙන එතකොට එක ඉස්කන්දය එතකොට එක මහත කියනකොට ගනකමින් වැඩි මහත කියන කොට එක ස්කන්දය වැඩි කියොට දිගින් අඩු එක සිහිකම්බි කියන කොට එතකොට ස්කන්දය අඩුයි කියන එකතකොට එතකොට ස්කන්දය අඩුයි කියන කොටතකොටකම්පනය වෙන ලේසි කම්පනයීමකො ලේසි කියනකොට එක සංඛ්‍යාතය වැඩි කියන එකතකොට ගනකම් වැඩි කියෙන කොට ස්කන්දය වැඩියත කොට එක කම්පනවෙන් අපහසු කොට ඒක සංක්‍යාතය අඩුවිෙන එක හොට කම්පනය වෙන් අපහසු නිසා ගිටාරයක් හෝවායිලනයක් සීරුමාරු කිරීමේදී සිදු කරන්නේ නැගෙන දනීයේ සංඛ්‍යාතය වෙනස් වන පරිදි තන්තුවල දිග ඇදී ඇති ප්‍රමාණය ආදිය වෙනස් කිරීම කියෙන දක්වලතියෙද කොට මේ සංඛ්‍යාතය වෙනස් වෙන විදිහයට මෙතන්තුවල දිග ඇදී ඇති ප්‍රමාණය ආදිය වෙනස් කරනව කියලා දක්වල තිීම. තන්තුකම්පන්නේය කරන වේගේ සහස් ස්වභාවය අනුවද ඇති වන හන්ඩේ ස්වභාාව්‍ය වෙනස් වන්න පුළුවන් කියර දක්වනො. එතකොට තන්තුකම්පනය කරන වේගයයි ඉනාට වේගය සහස් ස්වභාවය අනුවද ඇති වනහන්ඩේ ස්භාවය වෙනස්වෙන්න පුළුවන් කියලා දක්වල තියෙනක කොට. තුම්පනය ඊ චාමතරව එතකොට තන්තුව කම්පනය කරන වේගයයි එතකොට ඒ ස්වභාවය අනුව ඒ හඬ ඇතිවු හඬ ස්වභාාව වෙනස් වෙන පුළුවන් කියලා දක්ොල තියෙනකොට ඉරඟට මේ පැවරුම් බැලුවතිීම් පැවරුම් පහයි අට කියන එක තන්තුකම්පනය වීමෙන් හඬ උපදවාගත හැකි වෙලා සංගීත බාණ්ඩයක් නිර්මාණය කර කරන ආකාරය සැලසුම් කර ඉදිරිපත් කරන්න කියරදක්ව නෝ. ඔබ සැලසුම් කළ බාණ්ඩය නිර්මාණය කර තාලයට වාදනය කරන්න කිය දක්වොල තියෙනවා. ඉරට පැවරුම් පහහි නමය කියන එක තන්තුකම්පනය කිරීමෙන් හඬ උපදවන වෙනක් සංගීත බාණ්ඩ සීරුමාරු කරන ආකාරය පිළිබමඳව සොයා බලන්න කියරදක්ොල තියනෝ මෙම උපකරන සීර්ුමාරු කර නැගින් හඩේ වෙනස හඳුනාගෙන සීර්ුමාරු කළ ක්‍රමය කුමක් දැයි වාර්තා කරන්න කර දක්කොල තියෙන ඊළඟට තියනෙ උදාහරණය සයිලෆෝනය කියන එක සයිෝනය කිය එක කම්පනය වන දඩු සහිත සංගීත බා්ඩයක් කියල දක්ොල ති සයිලෆෝන ක එක අපි ඒ බැලුවොතින් සයිලෆෝනය කම්පනේ වන දඩු සහිත සංගීත බාන්්ඩය ෆෝයකින් නිපද වන ශබ්දය පිළිබඳව තවදුරටත් අධ්‍යනය කරමු කර දක් කොල තියෙනකොට සයිලෆෝනයක් අරගෙන ඒ ඒ ශබ්දය ගැන තමයි මේ තවදුරටත් අද්‍යනය කරන්නේ මේ ක්‍රියාකාරකම පහහි දහයි කියනෙ එක අපිී රඟට බැලුවෝතිීන් ක්‍රියාකාරකම පහහි දහයි කියන එක අවශ්‍ය ද්‍රවය සයිලෆෝනයක් අවශ්‍ය වෙනවා එතකොට සයිලෆෝනයක් අවශ්‍ය වෙන ක්‍රමය බැලුවෝතින් ඔබට සපයා ඇති සයිලෆෝනයේ තහඩුවලට ක්‍රමාණු කෝලව දිග තහඩුවේ සිට කෙටි තහඩුව දක්වා වරකට එකට ව එක බැගින් තට්ටු කරමින් ඇතිවන ශබ්දය හොඳින් සවන් දෙන්න කියනත් කොට සයිලෆෝනයා කරගන්නව තහඩුවකට ඒ වරකට එක බැග තට්ටු කල්ලා ඇතිවන ශබ්දය සවන් දෙන්න කියලතක් කොල තියෙනවා. මේ ආකාරයට කීපවතාවක් තහඩුවලට තහඩුවලට ්ු කරමින් සයිල ෆෝනය වාදනය කරන්න කලා දක්ොළ තියද කොට මේ ආකාරයට එතකොටට කීප වතාවක්ෙතු කොට තහඩ වල්ට තට්ටු කරමින් සයිල ෆෝනය වාදනය කරන්න කියලා දක්කොළ තියෙනවා. නිීරීක්ෂණය වාර්තා කරන්න කලා දක්කොලතිනකොට මේක අපි නිරීක්ෂණ කියන කොට ස පැහදිරි කල තින ැන බැල්වෝතිී. යිල ෝනේ හඬ නිපද වෙන්නේ තහඩු කම්පනයවීම ගතකොට අපි කලින් අවස්ථාවජ කතා කර අවස්ථාවට වගේ සයිලෆෝනය කියන එක හණ නිපද වෙන්නේ තහඩු කම්පනයවීම මෙහිදී දිග තහඩුවට තට්ටු කිරීමෙන් ඇතිවන හඬට වඩා කෙටි තහඩුවට තට්ටු කරීමෙන් ඇතිවන හඩ වෙනස් බව පහැදිලි වෙන කොට ඒ හඩුව දිගෙනස්සෙනවයි කියල කියන්නේ තකොට එකකම්පන වන්න පුළුවන්තිය හැකියාව එතකොට වෙනස්සෙන ඇතටම හඩුවේ දිග වෙනස්සෙන කොට කෙඩි හඩුවල තට්ටු කිරීමේ දී දිගත හඩුවට තට්ටු කිරීම ඇතිවන සබ්දයට වඩා වැඩි තවරත හඩක් ඇති වෙනෝ කියල දක්ොල තියෙනෙතකොට මේ මෙහිදී ත හඩුවල දිග වෙනස්සීමෙන් ඒවාඒ නිිප දෙවන සංඛ්‍යාතය වෙනස්සර තිය කර දක්ො තියෙන කොට දිග වෙනස්සෙනය කියලා කියන්නේඒ සංඛ්‍යාතය වෙනස්සෙනව කෙනෙක දක්වොල තියනත කොට කලින් පාඩාම කලින් කොට සෙද දුලපුතා රටමාතක ඇතත කොට ඒ දිග වෙනස්සෙනවා කියෙ කියන්නේ එතකොට කාම්පනය වෙන්න තියෙන හැකියාව අඩුවීමක්දිග වැඩි වෙන කෙකිවබෝදති දිග වැඩි වෙන නම් එතකොට ම්පන වෙන්න තියෙන හැකියාව අඩුුවෙනවා කම්පනේ වන්න හැකියාව අඩු වෙනවා කෙල කියාන සංඛාතය අඩුුවෙනවා දිග අඩු වෙනව කෙල කියානන්නේ කාම්පනය වෙන තියෙන හැකයාාව වැඩි වෙන ඇතකොට එතකොට සංඛ්‍යාතය වැඩිවීමක් සිද්ධ වෙන සෆෝනේද සරසුල් කට්ටලේ මෙම මෙ දිග අඩු මතහඩුවට වැඩි සංඛ්‍යාතයක්ද දිග දිග අඩු අඩු මතහඩුවට තමයි දිග අඩු මතහඩුවට තමයි වැඩි සංඛ්‍යාතයක් තියෙන්නේ දිග වැඩි මතහඩුවට තමයි අඩුම සංක්‍යාතයක් තියෙන්නේ එතකොට මේ අවස්ථාව දිග අඩුමතහඩුව වෙන කොටඒ සංඛ්‍යාතය වැඩි වෙනවා එතකොට දිග වැඩිමසාහඩුවෙනකොට සංකඛ්‍යාතය අඩු ව ීමස්තිද වෙනවා ඒ දලපුතා සරසුල අවස්ථාවත්ය හෙමයි එතකොට කලින් ඉගෙන ගත්ත ඒ අවස්ථාවලදී එතකොට ඒ දිග වැඩි වෙනවයි කරකයන් ඒ කම්පනය වෙන්න පුළුවන් හැකියාව අඩුවෙනවා එතකොට ඒක නිසා තමයි මේ සංඛ්‍යාතිය අඩුුවී මක් සිද්ධ වෙන්නේ. තාත්පරය එකට සිදුවනකම්පන ප්‍රමාණය අඩුවී මක්සිදුවෙන නිසා තමයිඒ සංක්‍යාතය අඩුවෙන්. ඒක හොමං කලින් අරකිව් අවස්ථාව දී අපි ළඟකටයනකොට ඒ දවසකට යන්න පුළොන් වාර් ප්‍රමාණය වැඩි වෙනෝ අපි දු්‍රලාාත දුරක් තැරකට ගියෝතින් අපිි දවසකට එතැන්ට ගල්ල එන්න පුළොන් වාර ප්‍රමාණය අඩුවේ ඒක තමම කලින් කිව් ඒවාගේ දෙයක් තමයි එතකොට ඒක දිග ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කම්පනය වෙන්න ගත් එකකම්පනය සිදුවෙන ගතවන කාලේ වැඩිවීමක් සිද්ධ වෙනවා ඒ නිසා තමයි ඒ සංඛ්‍යාතය කියන ගෙතකොට ඒ අඩුුවීමක් සිද්ධ වෙන්නේ කොටත් එකකම්පනයා සිදුවෙන්න්න ගත්වන කාලයේ වැඩි වෙනවවැයි කියල කියන්නේ තත්පර එකට සිදුවෙනකම්පන ප්‍රමාණය අඩුවී මක් සිද්ධ වෙන. අපි ඊළඟට මේ පැවරුම පහේදාහය කියනෙක බැලුවතින් සයිලපෝනයක් නිර්මාණය කර රිත්මයාණු කූලව වාදනය කිරීමට උත්සාහගන්න කෙල දක් කො තියෙනනතකොට සයිලෆෝනයක් අපි නිර්මාණය කරන්නවා එක රිත්මයානු කූල්ලව වාදනය කිරීමට උත්සාහගන්න කෙර දක් කොල තියෙන. තණඩු තාඩුකම්පනය වීමෙන් හඬ උපදවන සංගීත බා්ඩ ලැවස්තුක් සකස් කරගන්න කෙරතුකොට දණ්ඩු ඒමනන තාහඩු කම්පනය වෙලා හඬ උපදවන සංගීත බාණ්ඩ ලැවස්තුවක් සකස් කරගන්න කෙළ දක් කො ති. හඬ උපද වන ආකාරය පිළිබඳ සොයා බාලා වාර්තා කරන්න කියල දක් කොල තිනද කොට ඒවයින් ඒ හඬ උපද වන ආකාරය පිළිබඳව සොයා බලලන කියල තමයිත්තක් වල තිය ඊළඟට පැවුරුම පහේ කොලා කියෙ එක අපි බැලුවතින් පන්තියේ යහළුවන් සමග විවිධ ආකාරයේ සංගීත බාන්්ඩ නිර්මාණය කරගන්න කියලදක් කනවා එම සංගීත බාන්්ඩ වල හන්ඩ හොඳින් සීරු මාරු කර ගන්න කියල දක් කොල තියෙන සංගීත බාන්්ඩ මගින් විද්‍යා සමිතියේදී හෝ සාහිත්‍ය සමිතියේදී සාමූහි සමූහ වාදනයක් ඉදිරිපාත් කරන්න කියලා දක්වොල තියෙනවා අපේ රඟට සංගීතනාද හා කෝෂා කියෙන කොටසව කරන්න බලාපොත්තුවෙනවා අපි ඊරඟට සංගීත නාද හා ගෝෂා කියන කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. වයිලීනෙන් හෝ ගිටාරයකින් වන වාදනයක් ශ්‍රමණය කිරීම හෝ ගීතයක් ශ්‍රමණය කිරීම අපට පිය ජනකයි කෙර දක්වල තියෙනවා. එතකොට මේ සංගීත නාද කියන කියන කතා කරන්න එතකොට සංගීත නාද කියනක අපිට ඒ අහඩ පුළුවන්ගැ ප්‍රිය ජනකයි ක දක්වල තියෙන. එම ශබ්ද අපේ කනට මී කරදක්වල තින නමු හර්මාන්ත ශාලාවල ජන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන හඬ හෝ මහාමාර්ගවල රතවාහන වල හඬ ආදිය ශ්‍රමණය කිරීම එතරම් පියජනක නොවේ කර දක්වු නො. එවැනි ශබ්ද අපේ කනට අමිහිරි ශබ්ද වෙනවක් කියලා දක්වල තියනවා. අපේ කනට ඇතින මීරි ශබ්ද රිත්්මයාණු කූලව ගෑන ෝ වැනි ඒවා වන අතර ඒවා සංගීත නාද වෙනවා එතොට අපේ කනට ඇසෙන මීරිසි ශබ්ද ඒ රිත්මානුකූල තකොට රිත්මයාණුකුලව අපිට හැන සංගීතනාද වා රිත්මානුකූල ඒවා එතකොට එතකොට මේ සංගීතනාද කියන ඒවා ඒවා වස්තු ක්‍රමාණුකූලව කම්පනය වීමෙන් තමයි ඇතිවෙන්නේ එතකොට අපේ අපේහනට ඒ රිත්මායකෙන් රිත්මයකට අනුකූලව ඇතිවන ඒ රිත්මයකට අනුකූලව ඇසෙන නාද තමයි අපිට ඉමිහිරව ඇහින්නේඉවට තමයි සංගීත නාද කියලා කියන්න එතකොට මේ සංගීත නාද කියන ඇතිවෙන්නේ ක්‍රමාණුකූලව කම්පන ඇතිවීමෙන් එතකොට ඒ ක්‍රමාණුකූල කම්පන ඇතිවීමෙන් තමයි සංගීතනාද ඇතිවෙන්නේ. අපේ කනට ඇසෙන අමි අවිදිමත් ශබ්ද ගෝෂා කියල කියනකොට මේ ගෝෂා කියන එක අමිහිරි එමන අවිදිමත් ශබ්ද කිය එතකොට ඒව ඇතිවෙන්නේ වස්තුවක් ඇක ඇතිවන අක්‍රමකවත් කම්පන හේතුවෙන්. එතකොට ක්‍රමවත්ව කම්පනය වෙනකොට ක්‍රමවත්ව ඒව කම්පනය වෙන අවස්ථාවලද එතකොට ඒව සංගීතනාදගේ. හි රිශබ්ද අපිට හිමයා කුලව ඇහ සබ්තම අපිට හෙන්නේ ඒවාගේම ගෝෂා කියල කියල කියන්නේ අපි ඒ වාස්තුවක් පඇතිවන ඒ අක්‍රමෝත් කම්පනතකොට ක්‍රමවත් නැති ක්‍රමවත් නැති කම්පන අප අක්‍රමවත් කර ගනතකොට ක්‍රමවත් නැතිඒ කම්පන සිදදු හමතම අපිට ඒවා ගෝෂා විදියට එමන තා අම රි සබ්ද විදියටට ඇහෙන්නේ ඊළඟට මේ දක්වල තියන්නේ සංගීතනාදයක් වුවද ශරී සමහර විට ශබ්දය අධික වූ විට පීඩාකාරී තත්ත්වයක් ඇති වී හැක්ක කර දක්වල තියෙනවා මේ පුද්ගලයාගේ රුච්චිය අනුව වෙනස්සනෝ කියෙන දක්වල තියෙන කොට සංගීත නාදයක් වුණත් ඒ සමහර විට අධික ශබ්දය ශබ්ද සමහර ශබ්ද්‍යධිකවඋුණ හම පිඩාකාර වෙන්න පුළුවන් කර දක්වල තිෙන කොට මේ ශබ්දය කියන එක ඇපිට ඇහෙන්නේ ශ්ද කියන එක ඇහයින් අපි අයකලින් කතා කරපු රාබානක් වරේ අවස්ථාවක් බැලෝතින් රාබානක් තියෙනවා මේ රාබාන පටලේ කම්පනය වෙනෝ කට්ලේ කම්පනය වෙනොට ඒ කම්පනය පටලේම් උඩ තියනම වාත අංශු වාතාංශුවෙන්මකදද මේ පටලේ කම්පනය වෙන ආකාරයට ඒ විදිටම හල පහලට කම්පනේවී මක් සිද්ද වෙනවා. එතකොට මේ වාතාංශකම්පනය වෙන ඉහල පාලට ඒකට අනුව එතකොට මෙහි තියන වාතය කම්පනය වෙලා ඒවාතය කම්පනය වෙලා අපි කණටනෝ කම්පනට ඇවිල්ල කනේ තින කම්බෙරය තියනවා කම්බරය කම්බෙරට ඒවා ඒවාත අංශු කම්බෙර ලාළඟටම් මෙහම කම්පනී ව එනවා ඇවිල කම්බෙරේ තියන අපි කම්බෙරරි මෙහම කිවෝතම් කම්බෙරයක්ත් මෙෙම කම්පනය කනවා වාතංශරැදිලා. එතකොට මෙතන මේ රබාන අපි රබානට ඒ යොදන ශක්තිය ඩි වෙන කොට ොද වෙන්නේ දූල පුතාල හොඳින් දන්න වෙතකොට මේ අංශුකම්පනය වෙන ප්‍රමා ආකාරයඉතාම වැඩි වෙන එතකොට වාතාංශකම්පනයගේ වැඩි වෙන එතකොට ඒගේ ප්‍රතිඵලයක් වෙන්නේ කනට ඇවිල්ල මේ කම්බෙරේ වදින ඒඒ වාතාංශුවල කම්පනයක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ ඒ කම්පෙරයට තදිින් ඒ පහර ඒන වාතාංශු ගැටෙනවා. තාකම්බෙරේ හදී ැටි නවයි කියල කියනත කොට කම්බෙරයට එක අපහස්ථාවයක් වෙනවා එතකොට මේ සංගීතය වුනත් එතකොට එක ක්‍රමවත්ව ඇති වන ශබ්දයක් ඒ කියන ඒ ක්‍රමවත් ඒකම්පන ඇතිවෙන්නේ සංගීතය ඒ වුනත් ඒක ශබ්දය වැඩි නම් එතකොට සංගීතය කියන එක වුනත් ඒ එක සබ්දය අධික වනාම එක පීඩාකාරී වෙන්න ඒක නිසා එතකොට ඒ ද ැඩි වෙනවා කැල්කයන් ඒකිට කනට ලැබෙන හබේ කනකාම්බෙරට ලැබෙන ශක්තිය ප්‍රමාණය වැඩි වෙනවා එතකොට එකකාම්පනය ව ප්‍රමාණය වැඩි වෙනෝ ඒ නිසා එක අපිට දරා ගන්න බැරිවෙන් අවස්ථා තියෙනවා ඒ නිසා මේ ශබ්දය අධික වනාම එක ප්‍රීඩා කාරී විදියට අපිට දැනෙනවා මේක මද දෙල ගුචා අනුව වෙනස් වනෝ කෙලෙක කම්බෙේ දර ගන්න පුළුවන් ප්‍රමාණය අනුුව වෙනස් වයන පුළුවන් ඇතරම ඊළඟට අපිවලුවතිී. අධික ශබ්ද ෝ ගෝෂා කාරී ශබ්ද ශ්‍රමණය කිරීම නිසා කනට හානි පැමිණිය හැකි කියලදක් කළ තියෙනවා ඒවා දෛනික කටයුතු වලදී ද බාධ පමුණ වනවා අන් අයට බාධාන වන පරිදි ශබ්දය උපද වන උපකරන භාවි පරිහරණය කළ යුතු කිය දක් කළ තියෙනද කොට ඒ ශබ්දය කියන එක අපේ ඒ වාතයේ කම්පනය කල්ලා ඒ ඒවාත අංශකම්පනය වෙලා ඒක खाනට ලඟට වෙනකා තකොට ඒ ඊට අමතරව ඒ වටේ පිටේ ගෙදරක ඇති කරන ශබ්්‍යන් නම්යන් रेඩිකා වකාගේ ඒක साබ්දයක්ුණත්මයි ඒ साබදය ඒ වටේපිටේ ගෙවල් වවැටත්ඒ එක හන්න පුළුවන් එතකොට අප ඒ साබද වැඩි කරනවය කියල කියන්නේ අපේ කනටත් එක අමාරුවයි ඒ වගේම වටේපිටේ ගිවල් වලටත්තරික අටම අමාරුවෙනවා ඒ නිසා අපි ඒ ශब්දය කියන එක ඒ අපිවරෝපවාහිනක වෙන්න පුළුවන් ගුවන් විදිලික වෙන්න පුළුවන් ඒශබ්දය පිට කරන්න කොට ඒක අනි මිනිස්සුන්ට බාධාවන්න ඇතිවෙන්න ඒය පරිහරණය කරන්න පුරුදුවෙන්න ඕද. අපි ඊළඟට මේ පැවරුම පහහි දොළහ කියන එක බැල්වෝතීන්. ගෝෂාකාරී ශබ්ද ඇතිවන අවස්ථා කීපයක් ලැවස්තු ගත කරන්න කෙර දක්වනො. එතකොට ගෝෂාකාරී ශබ්ද ඇතිවන අවස්ථා කීපයක් ලැවස්තු ගත කරන්න කෙර දක්වනවා ඔබ හඳුනාගත් ගෝෂාකාරී ශබ්ද ඇතිවන ශබ්ද ප්‍රභවය කුමක් දැයි ඒවා ඉදිරියේ ලියන්න කියර දක්වොන්න කොට ගෝෂාකාරී බ්ද අවස්ථා කීපයක් ලියාන කියර තින දිනට ඒ ොහමද ඇතිවන්න කියනක තමයි ඉලා ලියාන්න කියන්නේ එ මේ එක්ෙක් ශබ්දය උපදවන්නේ ඒවාඒ කුමන කොට ස්කම්පන වීමෙන් දැයි සොයා බලන කරදක්වොනත කොට ඒක ලයක් කම්පනයවීමෙන්ද වායු දම්භයක් කම්පනේ වීමෙන්ද එනත්තා තන්තුව කරි දන්ඩක් රිකම්පනයීමද කෙන අප මේ අවස්ථා තුනාතිගෙන ගත්තා ඒ අවස්ථාතුුණවෙන්න පුළුවක් ඒ වගේ මොහක් කම්පනය වීමෙන්ද මේ සබ්දය ඇතිවෙන්න කියෙක් තමයි මේක මේ කියන්නේ එතකොට අපි මෙතනින් අදර පාඩම ඉවර කරන්න බලාපොරොතු වෙනවා අපි නැවතත් ලබන සතියේ ඉතුරු කොටස කරන්න බලාපොරොත්තුව වෙනවා ලබන